පින්වත්නි ශරීරය යානයක් විදිහට ගත්තොත් යානය කියන්නේ මේ ගමන් කරන එකක්නේ එක්තරා දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ චක්‍ර සතරක් තියෙන චක්‍ර සතරක් ගමන් හතරක් චතුචක්කන් නවද්වාරං චක්‍ර හතරක් තියෙන දොරවල් නවයක් තියෙන පිරිච්ච අසූචි වලින් කියන්නේ අපවිත්‍ර දෑවලින් පිරිච්ච මේ ලෝභේන සංයුතං මේ ලෝභයෙන් ලෝභය සහිත වෙච්ච පංකජාතං මේ මඩේ ඉපදිච්ච මේ මේ ශරීරය කියන යානය කතං යාත්‍රා භවිසති ඒ යානේ නික්ම යාම කියන්නේ කොමකටද මහා වීරයාණෙනි බුදුරජාණන් වහන්සේගේ නැගූ පැනේට පින්මත් උන්වහන්සේ ඉතා පැහැදිලි පිළිතුරක් දෙනවා බලන්න මම ඊට කලින් ඔබට කියන්න ඕනේ දැන් ඒකේ චක්‍ර හතරක් මොකද්ද මේ චක්‍ර හතරක් දැන් මේ ශරීර කියන යානයට චක්‍ර හතරක් හරියට රෝද හතරේ වාහනයක් වගේ කතාවක් නේ ඇත්තටම චක්‍ර හතරක් කියවට කකුල් දෙකයි නේ තියෙන්නේ එතන මොකද්ද මේ රෝද හතර මේ චක්‍ර හතර මොකද්ද මේ කැරගෙන හතර මොකද්ද පින්වත්නි සතර ඉරියව්ව මොකද්ද නිදා ගැනීම හිඳීම ඇවිදීම හිට ගැනීම එතකොට මෙන්න මේ සතර ඉරියව්ව මේ සූත්‍රයේ හඳුනනවා මේ චක්‍ර හතරක් විදියට ඇත්තනේ කොච්චරවත් පවත්තනේ වනේ එතකොට මේ චක්‍ර හතර මේ ඉරියව් නතර වෙන්නේ නැහැ පණ තියනකම් මේ ඉරියව් ටික ක්‍රියාත්මකයි ඉරියව් හතරක් තියෙනවා නව දොරකු දොරවලුත් නමයක් තියෙනවා මොනවද දොරවල් නමේ ඇස් දෙකයි කබ එන කන් දෙකයි කන් කලාඳුරු උපදින නහයයි සොටු දියර එන කටයි කෙල ගලන මුත්‍ර මාර්ගයයි මුත්‍ර බැහැර කරන ඒ වගේම ගුද මාර්ගයයි අසුචි බැහැර කරන පින්වත්නි දැන් මම කීයක් කිව්වද ඇස් දෙකයි කන් දෙකයි හතරයි කටයි පහයි මුත්‍ර මාර්ගයයි ගුද මාර්ගයයි 6 7යි 9 8යි තව එකක් තියෙන මේ හම දාඩිය පිට කරන මේ සමවල මේ රෝම කෝපයක් ගානේ තියෙන සියුම් සිදුරු මතින් දහදිය පිටවන බව ඔබ දන්නවද එහෙනම් මේ දොරවල් නමයක් තියෙන ඒ වගේ කුණු නිතර වැහෙන එකනේ කොච්චරවත් හොදන්නේ කොච්චරවත් කුණු වැහෙනින්ද නේ කොච්චරවත් හොදන්නේ දවසට 3-4 පාරක් මිනිස්සු කියන්නේ වොෂ් එකක් දාගෙන එනවා කියලා දැන් වොෂ් දාන්නේ මේ ගේ ඇතුලේ හිටියත් වොෂ් දාන්න වෙනවනේ එතකොට ඒ කොහෙන් ආපු කුණුද එළියෙන් ආපු කුණුද නෑ පින්වත් මේ ඇතුලින්ම ආපු කුණු නිසා නැත්තම් ගේ ඇතුලේ වහගෙන ඇඳුම් වලින් වහගෙන හිටපු ශරීරයට පිටින් එන කුණු කොහොමද දෙන්නේ ඇතුලින්ම පිට කරපුවා බලන්නකෝ මේ අපේ ශරීරය එච්චරකට නිරන්තරයෙන් අපවිත්‍ර වන ස්ථානයක් මේ දේවතාව අහනවා මිනිසුන්ට අදාළව දැන් දෙවියන්ගේ ශරීරය මිනිසුන්ගේ ශරීරයට වඩා වෙනස්නේ මේ මිනිස් ශරීරයට අදාළව තමයි ප්‍රශ්න අහලා තින්නේ මේ නවදොරකින් කුණු වැහෙන ශරීරයක් තියෙන ඉරියව් හතරක් පවත්වන පිරිච්ච අසුචියෙන් පිරිච්ච පින්වත්නි අසුචි කිව්වහම අපිට මතක් වෙන එක දෙයක්නේ බුදු මාර්ගයෙන් බැහැර කරන ද්‍රව්‍ය විතරනේ හැබැයි මේ සූත්‍රයේදී පින්වත්නි අසුචි කියන්නේ සුචි නොවන මේ නොගැලපෙන කැම් අපවිත්‍ර වෙච්ච සියල්ලටම ඒකට කම්බ සොටු කෙල මල මුත්‍ර මේ සියල්ලම මේ අසුචි කියන කොටට දාන්නත් පුළුවන් එතනදී එතකොට එච්චරකට අපවිත්‍ර වෙච්ච අසුචි වලින් පිරිච්ච ඒ කියන්නේ මේ සුබ කියලා ගන්න සොඳුරුයි කියලා ගන්න සුදුසු නැති බැරි දේවල් වලින් පිරිලා දැන් හිතන්නකෝ ඔබට කවුරු හරි යාළුවෙක්
बोतल केल टिकाल होट टिकाल सेम टिकाल दाड़ी टिकाल केस टिकाल रोम कुप टिकाल खब टिकाल कंद टिकाल वे देव टीक टिकाल मस्काल कुदाल वोट दिन मोड़ी तरह मैं तिगे त्यागा कीन तप्रसन्न आने नम एम सारी देवट की तीन आने नम पिंग एम सारी रेट की तीन वेड़े की अभी इवा इकट दीदी अभी लुग्गेटल विन विन दीदी गेटल तीन इंकड़ो मेम के विन आरंभ ओबो मत के काटर दुनिया पेम करण काले पेमुतम पेमती अना केस हकन मत अगे होगे उबे मुदल पसुम बे तीयागत्वें पुलवांग मतक सट हन तीयागत्वें पुलवांग एक विवाह पशु बत्ते हम उत्तमें वेड़ती है केस की अने ताम पिलकूल सागत लोम रोम कुपट गल दुन मे मा मत तीयागंट कि नीपुत्र गल दुन मा मत तीयागंट नैने दत गल दुन को मत तीयागंड मन अप्रिय कथा ओम क्याली क्याली गलो गलो बलो इना नहर गल दुन मा मत तीयागं इतकोट ओखम वेन वेम गो वकड़ आक हदवत बड़वे बड़े बड़ती अतन बान पेसन आहार नो पेसन आहार मिम्मेल शारीर तीन ओखमट व्यंकर बेलवा आहन ओखार तीन हे भाई इकट से आस वेन वेनमती ये पावेनवा अहंडत्म कद वगे इकट से आसना ऐन मोखरे हीतन विधि प्रश्न अती मे कथा हुरकर उब्बटा मटत अपे मनसट हिताने पाक लेसी वेडकेल पिंग मम्म तो बट मे की आदि गम मगे मनस मेक हुरकर मेक की आदे मीन आसाटी मीन आदेने मीन योनिशो मनसिक अपे अपे मनसट पुरुदर तीन कथा चक्रहतरक्तन नव दुर्किन कुहन मे असूचि बलि पिरीच इतकोट इबंध वेच लोभेयुक्त वेच लोभेक मे एक लोभे मिथन अदहस करना लोभे संजीत मे कमे पिरीच उज्जलया संबंधे इक मे खाने मनसे तात्य मनसे तात्य लोभे एवगे पिरीच मडे इपदीच दटवाचार्य की मिथन मड कील की आने मे महूसर की लेते अम्म पानी अपे बड़े मे बुधवाम ध्रुव मड की वैगर पिंगवत् मिथन मड कील अदास्कर मौकुसकन स्थान मे मे कल वड़न स्थान बहुम अपवित्र भूदैती है स्थान मड अक् बितर अतल गे अपिकेन सीनी गंधन पिली गंधन सर ए बंधु तेनकतीन ए बंधु तेनकतीन जीविये हेदन जीविये मडे इपदेन कि दास्कर इध मेन्न मे विधि मडे इपदीच मेन्न मे शारीरिक याने निमयानेहमद मेक गमन इवरगराने कहमद अतने अनंत भवगण संसार वोट वोयाने पेदगने मेकरा वोयाने कहमद मे गमन इवरेक्ने इवरेक्ट रंगयान वेडपीधरती बुधवांद्र पीड़ितुना मे देवपुत्र आट हिता पेहदीर पिंगमती चेत्ता नंदिंग वर तंच पिंगमती मे मे चेत्ता नंदिंग वर तंच मे वरपट मे केलेस्कियन वरपट बेम एक खडल दाल इवगेम इच्छा लोभंच पापक मे इच्छा कमेत्त इच्छा वै लोभे की पौसी विली समूल तमूल तिंग मे संपूर्ण मुलुमणिम तन्नाव मुलु मुलुमणिम तन्नाव नति कल दापुहम इतकोट एवं यात्रा भविष्य
සමූලන්තන්නං අබ්බුයා එවං යත්‍රා භවිෂති සම්පූර්ණයෙන් තණ්හාව මුලිනි පුටලා මුලින්ම කරලා දාලා ආන් හිම තමයි මේ යානය ගමන් කරලා ඉවරුණා කියන එකට එන්නේ එතරුණා වෙන්නේ හිමයි එතකොට පින්වත්නි බලන්න එතන තියෙනවා මේ රැහන වරපට දැන් පින්වත්නි එතනදී දැන් රැහනයි වරපටයි කියලා දෙකක් කියනවා රැහනයි වරපටයි කියලා දෙකක් කියනවා පින්වත්නි දැන් මේ මෙතනදී හරි පැහැදිලිව කතා කරන්න ඕන දැන් දැන් දැඩි ලෝභය අපි කියන්න ඕන ඒ වගේම තරහව දැඩි තරහව නැත්නම් අත් මෙහෙම කිව්වොත් එහෙම පින්වත්නි ක්‍රෝධය කියන එක ක්‍රෝධය කියන එක තමයි පසු කාලයකදී මේ ඔය මේ කියන தත්ත්වයට පත් වෙන්නේ බද්ධ වෛරය තද්දින් මේ බද්ධ වෛරය නද්දින් ක්‍රෝධය කියන එක බද්ධ වෛරය බවට පත් වෙනවා උපනාහය කියලා හැම කියන්නේ ක්‍රෝධය බද්ධ වෛරය ක්‍රෝධය හිතේ තිබිලා 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 එක බද්ධ වෛරයක් බවට පත් වෙනවා එහෙනම් ක්‍රෝධයයි බද්ධ වෛරයයි කියන දෙකම අයින් කරලා දානවා එතකොට පින්වත්නි ඒ විතරක් නෙමෙයි මේ ඒ දෙකම අයින් කරලා දාලා ඉච්ඡා ලෝභංච දැන් කැමැත්තයි ලෝභකමයි දෙකම නැති කරන්න ඔන්න බලන්න දැන් අපිට ප්‍රශ්නයක් තියෙනව නේද කැමැත්තයි ලෝභකමයි කියන දෙකම එක වගේ නේ නෑ පින්වත්නි ඉච්ඡාව කියන එකයි ලෝභකමයි දෙකක් යම් කිසි දෙයකට කැමැත්තක් තියෙනවා බොහෝ දුරට මේ ඉච්ඡාව කියන එක පින්වත්නි එළියේ තියෙන දෙයක් තමා සතු කර ගැනීම ඇහැට කනට නහයට දිවට ශරීරයට මනසට ගෝචර වන මේ බාහිර වස්තුවක් සම්බන්ධයෙන් ඇතිවන කැමැත්ත තමයි ඉච්ඡාව කියලා කියන්නේ. තමා අත්පත් කරගෙන තියෙන මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් දැන් වැහැර තියෙන එකක් නෙමෙයි තමා සන්තකයේ තියෙනවා කියලා හිතෙන. තමාගේ අයිතිය තියෙනවා කියලා පනවගෙන ඉන්න යම් කිසි දෙයක් සම්බන්ධයෙන් තියෙන කැමැත්ත තමයි ලෝභය වෙන්නේ. තමන්ට අයිති කියලා හිතෙන්නේ නැති එළියේ තියෙන දෙයක් සම්බන්ධයෙන් ඇති වෙන්නේ ඉච්ඡාව. තමන්ට අයිති කියලා හිතෙන එකක් සම්බන්ධයෙන් ඒක තියාගන්න තියෙන උනන්දුව ලෝභය. එහෙනම් මේ ඉච්ඡාවයි ලෝභයයි මේ දෙකම. මේ දෙකම පින්වද ඉච්ඡාව කාලාන්තරයක් තිස්සේ ලෝභකම් බවට පසුව පරිවර්තනය වෙන හැටි. එතකොට මේ දෙකම මේ දෙකත් නැති කරලා දාන ඒ වගේම තණ්හාව සහ මුලින්ම ගලවලා දාන. එහෙනම් මේ දැන් පින්වත්නි බලන්නකෝ උඩින් කාරණාවල රාගයයි ද්වේෂයයි තිබුණා. හැබැයි ඒක කාරණා හතරක් විදිහට විස්තර වුණා. රාගයයි ද්වේෂයයි කාරණා හතරක් විදිහට විස්තර වුණා. ඒක අන්තිමට කියනවා ලෝභය සම්පූර්ණයෙන්ම සමූලං තණ්හා. පින්වත්නි දැන් මේ තණ්හාව මුලින්ම පුටා දැමීමට අර කලින් කියපු කාරණා හතර ගැන උනන්දු වෙන්න වෙයි. නැතු මේක මුළුණු පුටා දමනවා මුළුණු පුටා දමනවා තණ්හාව නැති කරනවා තණ්හාව නැති කරනවා කියලා හිතුවට බෑ අර හතර සම්බන්ධයෙන් අවධානයෙන් ඒ හතර තමා තුළින් නැති කර ගැනීම සම්බන්ධයෙන් මනස ප්‍රගුණ කිරීම. ආන් එදාට තමයි මේ ගමන ඉවර වෙන්නේ. පින්වත්නි එහෙනම් තණ්හාව මුළුණු පුටා දමනවා දමනවා කිව්වට ඒ වෙනුවෙන් ඇති වැඩපිළිවෙල අපේ මනසේ සදා පුහුණු කිරීම සම්බන්ධයෙන් අපිට ලොකු කියවීමක් අවබෝධයක් අවශ්‍යමයි.